එහෙනම් ගොඩක් මහන්සි ඇති මාතර ඉතින් මේ කාල වේලක් ගොඩක් ගිහිලා තියෙනවා. ඉතින් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා කිය මේ ඉන්න කට්ටියට කවුදරක් ද බලන්න නෑ මම ගොඩක් අර මාධ්‍ය වල දැක්කා මේ මේ දවස්වල අර මුස්ලිම් කාන්තාවන්ට මේ පල්ලි වල කියන මාතේ කණ්ඩායමකින් අර ඒ කියන්නේ පල්ලි වෙන ප්‍රධානීන්ගේ අර සම්බන්ධ කරලා ඒ කටේ ගැටළු ලුණා කරන එක අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාවේදී මම දැක්කා රූපවාහිනියේම ඒ කාන්තාව ඉත අසරණ වෙලා මේ කටේට හරි අසාධාරණ ආගමෙන් මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. ඒක මම දවසක් මම හෙටින්නෝල් කියන හරි ආසයි කතා අහන්න විශේෂයෙන් පූජකතුමාලාගේ ඒ වගේ පාදසලගේ කතා අහන්න ආසයි. ඉතින් ඒ අවස්ථාවේදී එක කතෝලික පාද කෙනෙක් කිව්වා ඒ වෙඩින් එකේ ඉන්න මනාල යුවලට දෙවියන් වහන්සේ විසින් තමයි ආදම් මැව්වේ ආදම් මමලා එයා දුන්නා මේ ලෝකේ බලා ගන්න කියලා යාට දුන්නාට පස්සේ ඉතින් දෙවියන් වහන්සේගේ විතරම යා පරීක්ෂා කරනවා විතරම පරීක්ෂා කරනවා යා හොඳින් දෙන්නේ හරියට ජොබ් එක කරනවද කියලා පරීක්ෂා කරනවා ඒ අවස්ථාවේදී ඒ දෙවියන් වහන්සේ දැක්කලු මේ ආදම් යම්කිසි උදකලා ගතියකින් ඉන්නවා කියලා ඒ නිසා දෙවියන් වහන්සේ නැවත ආදම් ළඟට ඇවිල්ලා ආදම්ගෙන් අහනවා උඹ සතුටේ දෙන්නේ ඒක ආදම් කියනවා දැන් කතාව මොකද ආදම් මේ මාතුමාට ආපු නිසා ඊටස ආදම් කියනවා උන් කියනවා ඊට පස්සේ නැවත අහනවා නෑ උඹ ඇත්ත කියපන් උඹ දැන් ඒ වාසය අපේ වා උඹ සතුටේ දෙන්නේ කියලා ආදම් විශ්වාස කරනවා පස්සේ ඒ දෙවියන් වහන්සේ විසින් ආදම්ව දෙක දුරකට බින්දාවකට පර හිඳකට පත් කරලා ඔහුගේ පැත්තේ තියෙන දකුණු ඉලෑලි කාන්තාව බව ඒ කාන්තාවත් එක්ක ජීවත් වෙන්න කියලා කියනවා. ඉතින් එතන අර උඩම කතා තියෙනවා. ඊට පස්සේ මේ දෙදෙනා හරි සතුට ජීවත් වුණා කියලා කියනවා. එතකොට ඒ පාද කිව්වල තව ලස්සන මේ දෙයක් අපේ ආගමේ තියෙනවා ධර්ම තුල ඇත්තෙම අද දික්කසාදේ ගොඩාක් දුරට වෙනවනේ. එතකොට දහම තුලින් ඒකට දැන් දහමෙන් එපා කියමුද යන්න. දැන් ඔබ මම දන්නේ මුස්ලිම් ආගමේ තියෙනවා කියලා ඔබ දන්නේ. මම කියන්නේ මේ කතෝලික ධර්ම කීපයක්. ඒතර ඔබ තාපේ තියෙන මුදුමයි කියන තියෙනවා කියලා නැත්තම් නෑ කියන්නේ. මේ එහෙම අදාළ තියෙනවා නම් ඇයි ඒ දහමට විරුද්ධව අපි කටයුතු කරන්නේ කියන එක මම එතුමා කියන ආදම් සහ ඒව ඔය කතන්දරයක්. එතකොට විද්‍යානුකූලව කතා කරොත් ආදම් සහ ඒවද කවුද එකටම ආරම්භුනේ රෙප්ටිලියා ජීවීන්ද? එතකොට විද්‍යාත්මකව පරිණාමයක් ගැන අපි කතා කරන අපි කොහොමද එන්නේ කිඳමන්ද? එතකොට විද්‍යාව ගැන අවබෝධයකින් කතා කරනවා නම් විද්‍යාව කියන දේ යම් කිසි හෝ යථානුබෝධීව ඒ කියන්නේ රියලිස්ටික් වියු එකකින් අපි දකිනවා නම් අපි ආදම් සහ ඒව කියන කතාව සම්බන්ධයෙන් මම ආගිවුමන්ට් වලට යවෙන්නේ නැහැ. මොකෝ ඒක ආගමික අදහසක්. මම කියන්නේ විද්‍යාව තුල නම් යම් පරිණාමවාදයක් චාල්ස් ඩාවින් විසින් ඉදිරිපත් කළා දිනා. එතකොට ඔය දික්කසාදය කියන කාරණය සම්බන්ධයෙන් මම ප්‍රකාශ කරා. දැන් නොගලපෙන දෙන්නේ කොහොමද එකට ඉන්නේ? දැන් නිකම්මටි එතුම නොගලපෙන දෙන්නෙක්ට එකට ඉන්න බෑ. එතකොට එකට ඉන්න බෑ කියන්නේ එතනයි අනිවාර්යයෙන්ම ආරවුලක් ඇති වෙනවා. හොඳම දේ මොකද්ද? එක්ක වෙන්නේ සිටීම නැත්. මොනම ආගමෙන්වත් කියන්නේ නැහැ කිසි කෙනෙක්ට හිංසාවක් දක්වන්න කියලා. එතකොට නොගලපෙන දෙන්නෙක්ගේ එකට ඉඳලා එක්කෙනෙක් මරණයට පත් වුණොත් මොකද කරන්නේ? එතකොට ආගම හරිද? ඒක තමයි හඬ දෙන්නේ. මතර කවමත් එකතු කරාම උත්තරේ තමයි සාතියුගේ ස්තර කුයිස්. වික්කතාදයක් කියන දේ ක්‍රිස්තියානි තමක පොත සඳහන්.
ඉස්ලාම් දාමේ තත්ත්වය මොකක්ද කියලා අහනවා. ඉස්ලාම් දහම තුළ දික්කසාදයට අවසරය තියෙනවා. කාන්තාවන්ටත් දික්කසාද ක්‍රමයක් තිබෙනවා, පුරුෂයන්ටත් දික්කසාද ක්‍රමයක් තිබෙනවා. ඒ දික්කසාද ක්‍රමය මොකක්ද කියන එකට වඩා දික්කසාද ක්‍රමයක් තියෙනවද කියන එක තමයි ඔබතුමා ඇහුවේ. ඉස්ලාම් කාන්තාවන්ට හා පුරුෂයන්ට දික්කසාදයේ ප්‍රබව දෙන තියෙන ක්‍රමයක්. නමුත් ක්‍රිස්තියානි ආගම අනුකූලව දික්කසාදයේ තහනම් දමි අද දික්කසාද සිද්ධ වෙනවා. එතකොට ආගමට ඉහළින් නීතියට නැඹුරු වෙන තත්ත්වයක් උදා වෙන්නේ කාටද කියන එක තමයි ඔබතුමාගේ ප්‍රශ්නය. එතන ආගම අභිභවනය කරමින් ජනතාව නීතිය පැත්තට නැඹුරු වීමක් සිද්ධ වෙනවා. දැන් ක්‍රිස්තියානි ලෝකයේ අද රටේ සිවිල් නීති සම්පාදනය කරේ කවුද? මේ සරල භාෂාවෙන් කියනවා සුදු ලන්දේසි අය, රෝම ලන්දේසි නීතිය. ඒ වගේම සිවිල් කටයුතු වල අපරාධ කටයුතු වලදී බ්‍රිතාන්‍ය ජාතිකයන් විවිධ නීති, ඉංග්‍රීසි නීති, රෝම ලන්දේසි නීති ඔක්කොම ආවා. ලංකාවේ තිබෙන ස්වදේශීය නීති වලට තිබෙන තත්වයට වඩා පිළිගැනීමක් තිබෙනවා විදේශිකයන්ගේ නීති වලට. එතකොට ඔවුන් පවා ක්‍රිස්තියානි ආගම අදහන අය. නමුත් දික්කසාදී කියලා නීතියක් ඔවුන් කෙටුම්පත් කරලා පනත් සම්මත කරගත්තේ ඇයි? ක්‍රියාත්මක කරන්නේ ඇයි? හේතුව ප්‍රායෝගිකද? ඒ සහෝදරය දැක්වුවා වගේ නොගැලපෙන එකඟත්වයක් නොමැති අවස්ථාවක දෙදෙනෙක් බලහත්කාරයෙන් ජීවත් වීමට සැලැස්වීම ඔවුන් දෙදෙනාගේ ජීවිතයට හානියක් සිද්ධ වෙන්නට බුද. ද වර්තමානයේ අපි දකිනවා සමාජය තුළ අඹුසැමි ආරවුල් ඇති වෙනවා. දික්කසාදයට ගියත් නීත්‍යානුකූලව දික්කසාද කරගන්න වුණත් සෑහෙන කාලයක් බලාපොරොත්තු වෙලා ඉන්න ඕන. එම නිසා වැඩි හරියක්ම සිද්ධ වෙන්නේ පවුල් ඒකකය තුළ බලවත් පාර්ශවයේ පුරුෂයා කාන්තාව කෙතරම් දුරට ඉගෙන ගත්තත් ශරීර ස්වභාවයෙන් බලවත්ද? ශරීර ස්වභාවයෙන් ශක්තිය තිබෙන්නේ වැඩිම පුරුෂයා. මනසින් ශක්තිමත් වෙන්න පුළුවන් කාන්තාව. නමුත් මානසිකව ගොඩක් දුර්වලය බවට කාන්තාව නද වර්තමානයේ පත්වෙමින් සිටිනවා. පවුල් සංස්ථාව තුළ පුරුෂාධිපත්‍ය සමාජ ක්‍රමයක් තුළ එතනදී කාන්තාවගේ දුර්වලතාවයන් ඉස්මතු කරවලා ප්‍රයෝජනයට අරගෙන පුරුෂයින් කාන්තාවන් මත ආධිපත්‍ය පතුරවමින් සිටපා. ඇතැම් අවස්ථාවලදී කාන්තාවගේ ජීවිතයට පවා හානියක් සිදු වෙන්න පුළුවන්. කිටි ඇටියම මරණයටපත් උනායි කියලා ප්‍රවෘත්ති ආනෝ පුරුෂාමි පුරුෂයෙක්ලා කියනවා. යා බොහෝ මණ්ඩල වැළපින කියනවා ඇති. නමුත් ඇතුළාන්තයේ ඔහුම ඒ මරණයට හේතුවක් වන්නට පුළුවන්. පොලිස් විමර්ශනවලදී පස්සේ කාලේ තමයි ඒව හොයාගන්නේ. හේතුව නොපිදිය හැකි බන්ධනයක් බවට විවාහය පස්සෙදී. විවාහය කියන්නේ නොපිදිය හැකි බන්ධනයක් වෙයි. මනුෂ්‍ය වශයෙන් දෙදෙනෙක් පරිසර දෙකක් තුළ හැදී වැඩුණු අය යම්කිසි ප්‍රේම සම්බන්ධතාවයක් හත හෝ නැත්නම් පවුල් ඥාතියක සම්මුතියක් හත හෝ එකතු වෙන්න පුළුවන් විවාහයක් තුළ. එසේ නැත්නම් ඒ කතා කර ගැනීම තුළින් ගෙවිස ගැනීම තුළින් ජීවත් වීම සඳහා එකතු වෙන්න පුළුවන්. එසේ එකතු වන අවස්ථාවේදී ඒ දෙදෙනා සියලුම කාරණාවලදී එක ආකාරයකින්ම එකමව කටයුතු කරයි කියලා කාටවත් වගකීම් සාතිකයක් දෙන්න බෑ. සිතුම් පැතුම්, ඔවුන්ගේ හැසිරීම් රටාවක්, ගෙදර ජීවත්ව හැසිරුම ක්‍රමය, ඒ සියල්ලේම විවිධ වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වෙනස්කම් සිද්ධ වෙනකොට පවුල් ජීවිතය ආරවුල් ඇති වෙනවා. නෑ දෙන්නම වෙන්නට බෑ කියලා කිව්වා නම් බලාපොරොත්තු රහිතව අපේක්ෂාවන් තුනින්ම තත්වයක පවුල් ජීවිතය ගත කරන්න කොහොමද? ස්වාමි පුරුෂයාත් භාර්යාව අතර ආරවුලක් පිරවනවා නම් අටම රහට ගන්න පුළුවන් දෙයක ගෙදර ක්ෂිලා වුවමනාකෙම ලුණු මිරිස් වැඩි කරලා දාලා පොට්ටක් වහදාලා දෙන්න තිවරයි. ඇව්වොත් කියයි ස්වාමි පුරුෂයා මනුත්‍යාව මීල වැටිලා වලා ඉස්සරයි හිතාගන්න වෙලාවම ඉන්ජෙක්ෂන් එකක් ඇඟට පැස්තුවා නම් ඉස්සරයි ගතාව බස්තරා යා ඉන්ජෙක්ෂන් එක දාලා භාර්යාව අතුරු දාන්න උනායි කියන්නේ ඔයා දන්න බෑ ආයි මොන වක්ත්‍යාත් මරණ පරීක්ෂම දාලා වාර්තා රදත්ත අවශ්‍ය පාර්ශවය දෑනේ වයාගන්ට බෑ. අනියම් සම්බන්ධතා ඇති වෙන්න පුළුවන්. විවාහය නිසා වෙන්වෙන්ට බෑ. ස්වාමි පුරුෂයාට කැමති නෑ භාර්යාව, භාර්යාව ස්වාමි පුරුෂයාට ලෙන්ගතු වෙට ස්වාමි පුරුෂයා වෙන සම්බන්ධතාවයක, භාර්යාව වෙන සම්බන්ධතාවයක ලෝකයාට පෙන්නන්න දෙදෙනාම ස්වාමි පුරුෂයාව භාර්යාව. බොරුවත් මායාවව ප්‍රදර්ශනාත්මක ජීවිතයක් යථාර්ථවාදී ජීවිතයක් නෙමෙයි. එම නිසා දික්කසාද වීම ප්‍රායෝගිකව සිද්ධ වෙයි, සිද්ධ විය යුතුයි. එසේ අවස්ථාවක් හැමෝම දික්කසාද වෙන්න ඕන කියලා කියන්නේ නැහැ. නොගැලපෙන අවස්ථාවකදී වෙන්වීමට ඉඩ ප්‍රසා තිබුණොත් තමයි ජීවිත ආරක්ෂාවක් ලැබෙන්නේ. නැත්නම් මේතනින් සෑහෙන දුරට පීඩාවට පත් වෙන්නේ කාන්තා පාර්ශවය. ඒක අම්මුතිවතේ විරස්තරයික මුල්වන් කියන මතයට කොට තලෙ කියලා දාන්න
ඉස්ලාමරාහේ අදාමන අවසරය පැතිරදී දැක්කෝ පදමාරාගේ තිබුණාදරන්නේ අද පුරාණයේ තියව පුරාණයේම සඳහනක් තත් පුරිනස් කරලා මේ කියන පොදයක් විනාශ කරන්න බෑ කියත් පත් හැමින් කරේ ඔව් ඔව් මගේ තාත්තේ නම යාපේ එතකොට ආදා මේ මාදයි තිබුණේ අවස්ථාවේ තියෙන නැතු නබේ එකනේ නෙමෙයි දෙන්නේ ඒ දෙන්න බැතවා දෙන්න අධිමත ගලපා ගැනීම තමයි වැදගත් කිව්වා එකෙනෙක් නෑ දෙන්නේ නිසා එහෙම කතාවක් කිව්වා ඉතින් මේ වට දැන් ඔබට දැනෙනවා මේ ධාම තුල නීතියට අවනත වෙන ජාතියේ ධර්ම ප්‍රතිපත්තිය තිබුණාක ඒක කියන ගාමේ මේ මතයේ විතරයි මට දැනගත්ත අවස්ථාවක නේද දෙවෙන්ද තේ ඒකෝ ඉස්ලාම් ධාම තුල දික්කසාද විය හැකියි පුරාණයේ දෙවන පරිච්ඡේදයේම පැහැදිලිව සඳහන් වන අමුසමියන් තමන්ට අකමැති නම් ඔබ දෙදෙනාම සමතේකට පත්වන්නට උත්සාහ කරන්න උදත් කිව්වා වගේ මුද්‍රිමේ වශයෙන් ගැළපීමක් සිද්ධ කරන්න නොහැකි වුණා නම් ඔබ දෙදෙනාම සාමයෙන් වෙන් වෙලි කිසිදු සීමා අතික්‍රමණයක් කරන්න එපා කියලා පුරාණයේම සඳහන් වෙනවා එම නිසා මුස්ලිම් ජාතිකයන් දික්සතාද වීම කුරුවානේ නියමයට පටහැනි දෙයක් නෙවෙයි. ඒක අපේ ආගමෙම අනුමත කර දීච්ච දෙයක්. එසේම තමයි සිද්ධ විය යුත්තේ ප්‍රායෝගිකව. කියන එක තමයි මේ මතය.